මොකද බං කරන්නේ? උඹලා යන්නේ නැතද? අපි මේ යන්න කියලා තමයි බං හදන්නේ. ඇයි මොකෝ? උඹට කොහේ හරි ගමනක් යන්න තියෙනවද? එහෙනම් උඹ ඵලයන් ඉතින් අපි යන්න පරක් වුණා. මට නම් ඉතින් ඇති ගමනක් නෑ. මම මේ උඹලා පරක්කු මොකද කියලා බලන්න ආවේ. හරි හරි යම යම. නංගිලා ටික මොකෝ දන්නේ නැද පරක් වෙලානේ? ඇයි අපි පරක් වුණා කියලා උඹලාට මොකෝ? ඈ? මම මේ කල්පනා කරන්නේ ඉතින් මේ පරක් වුණාට නම් අපිට නම් මොකුත් නෑ. ඒ වුණාට ඉතින් තව කෙනෙකුට අඬන්න සිද්ධ වෙන එක ගැන තමයි මම මේ කල්පනා කර කර ඉන්නේ. පව් දෙයියනේ. ඇයි එහෙම වෙන්නේ කියලා? ඈ? ඒයි මේ මෙව්ව උන්ට කියලා වැඩක් නෑ බං. ඒව ඉතින් දකින්නම යන්න එපෑයි. ගිහින් බලන්න එපෑ බං. උඹ සද්ද නොකර හිටපන්කෝ. එක අතකට ඒකත් ඇත්ත තමයි. මුන්ට කියලා වැඩක් නෑනේ බං. ඈ? කොහෙද ඉතින්? පින නැතිකම තමයි ඉතින්. ඇයි ඇයි දැන් උඹ මොකද්ද ඔය වහින්මරෝ කියන්නේ? ඈ? උඹලගේ හැටි ඉතින් අපි දන්නවනේ. මොකක් හරි ඉතින් මොකෙකුට හරි අංකයක් ඇදලා ඇති. ඒක තමයි අය. උඹලා ඉතින් මොකෝ හොඳ මිනිස්සු මේ ඉස්කෝලේ හිටියට? නැද්ද බං මං කියන්නේ ආවරුද? මුන් බං හොඳ වැඩ කරේ කවද්ද? මොකෙකුට හරි අංකයක් ඇදලා සතුරු වෙන જાතිය පොරවල් ටිකක් නේ බං. ඔව් ඔව් බං. කෙදර යන්න පරක් වෙනවා. යමල්ලා බං යන්න අපි. මුන්ගේ මේ බයිලාහා ඉඳලා අපට ඇති වැඩක් නෑ. යන ගමන් පොඩ්ඩක් ඔය පාර පැත්ත පොඩ්ඩක් දෙපැත්ත හොඳට බලාගෙන යන්න හොඳේ. ඈ බං අයියේ මුන් තාම ඇවිල්ලා නැති පාට අයියේ. අද වෙන පාරකින්වත් ගියාද? මොකද්ද මල්ලි රස්තිය ආදුව? ඈ තවම නෑනේ මුන්. මෙහෙමනම් චාටර් වෙන්න බෑ. ඔව් ඔව් මල්ලි මෙහෙමනම් රස්තිය ආදෙන්න බෑ. අපට තව වැඩ නැතුව නෙවෙයිනේ. මේ උඹලගේ මේ වැඩේ බාරගත්තට මම නම් කැමති නෑ මේ වගේ ගැරණින්ට ගහලා පව් පුරව ගන්න බං. අර උඹලට බෑ කියන්න බැරිකමට මේ රාජායයට බෑ කියන්න බැරිකමට තමයි වැඩේ බාරගත්තේ. හරි හරි අයියා. තව විනාඩි 5ක් බලමු. මෙන් එන්න ඕනේ අනිවාර්යෙන්ම. සෙට් එකම ඉස්කෝලෙන් පිටත් වෙලා තියෙන්නේ. අපි මේ කෙටි පාරකින් පැනලා ආවේ. හරි හරි. තව විනාඩි 5ක් බලමුකෝ. මේ මචං උඹට එනකොට මේ අරුන් දෙන්න කියපු කතාවේ පොඩි අමුත්තක් තේරුන්නේ නැද්ද බං? ඈ? මටත් නම් පොඩි පොඩි සැකයක් වගේ නම් හිතුණා උන් කියපු කතාවේත් මොකද්ද වෙන්නේ මොකද්ද ඒකෙන් හිතාගන්න බෑ බං මට. උඹට මොකද්ද හිතෙන්නේ ගැන? මොකක් නමුත් මචං මුන් හොඳම ජල්ලියකට තමයි අරාදින්න කියලා මට නම් තේරුණේ බං ඒකෙන්. මොකක් මාරි දෙයක් සෙට් කරලා තියෙනවා. ඒක තමයි අපිට මේ කිණ්ඩිය දැන් මුන් හිතෙන් දෙලා ඉඳගෙන. දන්නවද? හරි හරි අපි යමන්කෝ. මේ දෙ කො බං මේ ප්‍රේමවන්තයා. මොකෝ නැත්තේ? අද තරපාරෙන් දෙනවා කිව්වේ? ඔව් ඔව් ඒක තමයි මේ ඉමීට ගාට ගාට යන්නේ. අර පාරෙන් එනවා කියලානේ තියෙන්නේ. අපි දෙන්නට තමයි ඉතින් යන්නේ නෙමේ කිදාල. අනේ පලයන්ද යමන් යමන්. මොකෝ බං අද සඳා පරක්කු? පරක්කු නෑ බං. වෙනදා වෙලාවටම තමයි ආය. උන් ඉතින් දන්නවනේ කයි එක ගහ එනකොට අපි වගේම තමයි බං උනුත්. මචල්ල මොකෝ මෙතන? යන්නේ මදාසක් නැද්ද? ඉස්කෝලේ ඇරලා නම් ගෙවල් දොරවල් වලට පලයල්ලා බං. පාරේ තොටේ රස්තිය අදු ගහන්න නැතුව. ඈ බං උඹ කවුද බං අපට එහෙම කියන්නේ? අපි ඉස්කෝලේ ඇරලා නම් ගෙවල් වලට ගියා හරි නැතා හරි උඹට මොකෝ තියෙන අමාරුව? ඈ අනේ උඹ පලයන් උඹේ වැඩක් බලාගෙන. හරි හරි බං පොඩි වීලුවක් කරේ ගණන් ගන්න එපා. අපි කැපුණා එහෙනම් ඈ. දුප් පාරයක් කැපුණා මෙතන කිණ්ඩි දාන්න එනවා. දුප් යන්න මෙතනින්. ඔව් ඉතින් අපට තමයි සද්දේ. හැබැයි ඉතින් ලොකු ලොකු චන්දිත් එක්ක හැප්පෙන්න නම් ටිකක් හිතන්න වෙයි ඈ. ඒ මොකද්ද බං ඌවේ කියපු හරුපේ? උඹට තේරුණාද බං ඌවේ කියපුවේ මොකද්ද කියලා? අනේ මේ ඌ කියපේව තේරුම් ගන්න ඕනේ නෑ. උන් ඉතින් දන්නවනේ කියන දේවල් හැමදාම බං. ඈ ජමන් අපේ අර කියන්නේ නෑ වාගේ බං. මෙලාට සෙට් වෙන්නේ නැති සෙට් එකත් එක්කම කයි එක ගහ යන්නේ නැති අමතකෙන්නේ නැති බං. යම යමන් අපි යම. අපට පරක් වෙනවා බං. හවස බෝල් පාරක්වත් ගහන්න ඕනේ. වරෙන් ඕනේ ඈ. මොනවද රාජයියේ උඹත් මේ බාර ගන්න සූපින් වැඩ බං. අඩෝ ඌ අපිත් එක්කම ඉන්න එකෙක් බං. ඒකයි මම මේ වැඩේ බාරගත්තේ. දන්නවනේ ඉතින් බෑ කියන්න බෑනේ බං. ඌත් ඉතින් අපේ වැඩකට ආහා කියලා එන එකා බං. එනවා 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 එනවා. ඒ මී අර හන්දි රාජහැම නේ බං. මොකෝ දන්නේ මෙතන නේද? මදකෝ ඒ කරපු පාර වැඩේ කකුල් මාට්ට දැම්මේ. ඒ ඒ පොමිට බං. ඇයි මල්ලි මොකෝ මොකෝ කියලා තමයි බං අපි තහන්නේ. ඈ උඹට මොකද තියෙන අමාරුව? අපි පාඩුවේ පාරේ යනකොට කකුල් එක්ක දාන්න. ඈ මොකද්ද උඹට තියෙන අමාරුව? ඈ මොකද්ද කරපු කැත වැඩේ? ඈකෝ
ඇතරපම් මගේ බෙල්ල අඩ ඇතරපම් මං ඔබට අය කියන්නේ මොකෙක් වුණත් මට කමන්නේ ඇතරපම් මගේ බෙල්ල ඇයි ඇතරින්නේ ඇයි උඹ මොනවා කරන්නද ඈ මට ගහන්නද ගහන්නද අඩෝ අඩෝ මේ උඹ නිකම් මේ කකුල් වැට්ටු දාලා ඉරලා තව අපිට ඡන්දේ පාඩුවක් දාන්න එනවද කො ඈ ආ ඒ කියන්නේ උඹලා හිනන්නේ හිතලම තමයි අපි ඇඟේ හැප්පුනේ නේ අපි පාඩුවේ පාරේ යනකොට ඈ ඒ කියන්නේ උඹලා මොනවද ඉල්ලන්නේ ඈ අපි ඉල්ලන්නේ මල්ලි මෙන්න මේවා ගහපන් 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 බං ඕකුන්ට හොරතල් කරන්න එපා නෙලපන් නෙලපන් අපේ ආපු රාජකාරිය කරමු අපි ගා උඹ මට ගහන්න ඇඹලයක තෝ තෝපි මේ කාගේ කොන්ත්‍රාත්තුවක්ද මේ කරන්නේ ඈ කියපියව් කියපියව් නැත්තම් උඹලගේ බස් සෙට් එක දෙනවා ගලවලා අතට බලබල ඉන්න කියපල්ලා කියපල්ලා බලා ගහන්න අපිට ඈ තෝපි මොකුන්දේකු ඈ කියපන් කියපන් මොකද මේ කොන්ත්‍රාත්තුව බාර දෙන්න බලට කියපන් නැත්තම් ඉතින් බත් ඇඳ ගලවලා දෙනවා අතට බලබල ඉන්න කියපන් අඩෝ ඒ උඹේ නම රාජා නේද ඈ මහලකු රාජා නමටත් එක්ක ලැජ්ජයියකු කියපන් මොකද මේ කොන්ත්‍රාත්තුව බාර දුන්නේ ඈ අඩෝ 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 තවනම් ගහන්න එපා ආ නම් ගුටි කන්න බෑ බං අම්මෝ යකෝ බලා අපි හිටියේනේ ඈට කිදි කොල්ල වුණාට උඹලට දෙකක් තුනක් මෙරලා අපිට කීයක් හරි ගන්න පුළුවන් කියලා යකෝ උඹලගේ අතපය නිකන් 16 කම්බි වගේනේ බං මෙල්වා කම්බි මෙච්චර හයිය නැද්ද කොහෙද යකෝ අඩෝ 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 කකුල ගනින් යකෝ බඩෙන් උදේට කෑවෙත් නෑ යකෝ කියපන් කියපන් පරයෝ කියපන් මොකද මේ කොන්ත්‍රාත්තුව බාර දුන්නේ ඈ උඹලා අපිට මේ පාඩුවේ පාර යන්නේ උන්ට ගහලා උඹලා මේ නිදාගෙන ඉන්නත් නයි අවශ්‍යකන තමයි දැන් කෑව කෑව කියලා ගෑ ගහන්නේ කියපන් නැත්තම් ඉතින් අnder දෙකකුත් කඩලා තමයි යවන්නේ පුතේ කියපන් කියපන් අයියෝ 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 අයියයි ගන්න පගන්න පගන්න බා රාජයා තමයි දන්නේ කවුද කිව්වේ කියලා අම්මෝ අම්මෝ මම එවුන් දැක්කෙත් අදයි අම්මා අම්මා අනේ අනේ ගහන්න එපා ගහන්න එපා අම්මෝ ආ රාජයි එහෙනම් කියපන් බලන්න උඹට කවුද මේ කොන්ත්‍රාත්තුව බාර දුන්නේ ඈ අනේ රාජයි ඔන්න ඕක කියලා දාලා වරෙන් යන්න මුංගෙන් ගුටි කන්න බෑ බං තවත් මුංගේ අතපය වල නිකන් අර මෙල්ව කම්බි වගේ පට්ට අයියක් නේ තියෙන්නේ මුං කෙට්ටුනාට ඒ ඒ ඒ කොහෙද යන්නේ කොහෙද යන්නේ අමිටු අමිටු බෑ අහිටු අපේ කනකේ නෑ බං අපට වඩා වැඩි මල්ලේ උන්ට ගහලා නිකන් පව් පොරව ගන්න පළයන් ලබයි යන්න ඈ මීට පස්සේ මේ වගේ දේවල් කරන්න ආව හැබැයි පුතේ හොඳ පාඩමක් උගන්නන උඹලට අන්න ඒක හොඳට මතක තියාගන්න මේ කොන්ත්‍රාත්තුව බාරගත්තේ මොකක් දුන්නේ මොකද කියලා කියන්නේ ඈ උඹ එහෙනම් මතක තියාගන්න උඹ ඒ කොන්ත්‍රාත්තුව බාර දුන්න එක කියනකම් තෝ ගස් බඳලා දිනුගොඩට දාන්න ඒ ගොනියා ලෑස්ති කරපන් දිනුගොඩ දෙකද නම් අන්න අතන අර කෝන් ගහක් තියෙනවා අන්න ඒක මන් දැක්කා හොඳ දිනුගොඩ දෙකක් තියෙන ලොකු ඒවා අරන් වරින්කෝ අන්න මචං මරු වැඩේ ඒක තමයි කරන්නේ මොකෙ කලිසමක් ගලවලා ඕන දිනුගොඩ දාන්න මචං එතකොට මුන් හොඳ පාඩමක් ඉගෙන ගනි අනේ 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 මල්ලි එහෙමනම් කරන්න එපා කියන්නම් කියන්නම් මං වඳින්නම් අනේ ඒකනම් කරන්න එපා හරි කියන්නම් මං මං කියන්නම් කවුද මේක බාර දුන්නේ කියලා ආ එහෙනම් කියපන් කියපන් ඉක්මන් කරපන් ඉක්මන් කරපන් අපට ගෙවල් දොර වලට යන්න ඕනේ බං පරක් වෙලා තියෙන්නේ ගෙදරින් හොයාගෙන ආවත් එහෙම තවත් උඹලට ගන්න වෙනවා අපේ අම්මලා තාත්තලාගේ එහෙනම් කියපන් අර මොකද බං අර මේ මොකද බං මේ හික නලෙක් වගේ අඬන්නේ මූණ ඔක්කොම තැලුම් පාරවල් උඹලා උන්ට ගැහුවද නැත්තම් උන් උඹලට ගැහුවද අහකට වැයන් අහකට වැයන් මල්ලි මගුලක් කතා කරන්න එපා මට නම් බෑ තවත් ගුටි කන්න අම්මෝ මං යනවා යන්න අඩෝ ඒ මොකද්ද ඒ උනේ ඒ මචං එතකොට රාජයියකෝ අම්මෝ ආ මල්ලි රාජයියට නෙල්ලම අම්බානක පුළුවන් නම් ගින් ඌව බේරගනින්න මම නම් එන්නේ පැත්ත පළාතේ උඹලා පළයන්න රාජයියට නෙල්ලම අම්බානක අන්න අම්මෝ ඈ බං මොකද්ද බං ඒ වෙන්න යන්නේ රාජයියට ගහනවා කියන්නේ අම්බානක එහෙනම් අපිත් මචං හීන් සීරුවේ ගෙදරට කිට්ටු කරමු
මෙතන හිටියොත් එහෙම අපටත් කන්න වෙන්නේ. ඒ හින්දා අපි කිසි දෙයක් නොදන්න ගානට යමන් ගෙදර බං. රාජාජාවේ කාපු දෙන් ඌ වෙන චණ්ඩියනේ.